අයිබෝන් අදසේදී අපි සූදානම් ලංකාදීප ඔන්ලයින් රතු කට්ටා අපේ දේශපාලන කතිකාවතගෙන යනට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය. අයිබෝන්. කොහොමද මන්ත්‍රීතුමනි මේ දවස්වල මේ අපිට නිකන් දැනෙනවා අර පසුගිය කාලේ තිබ්බ නිකන් අර JVP NPP අපි නිකන් අර කට වචනෙන් කිව්වොත් නිකන් ඒ ගෝ එක නිකන් ගිහිල්ලා වගේ එකක් දැනෙනවා. ඇත්තටම එහෙම දෙයක් තියනවාද පිම්මට මේ? අශාන්ති ඔය අපේ මැයි දිනේ දකින්න ඇතිනේ. ඔව්. ගෝ එකක් තිබ්බද නැද්ද? හා? ගෝ එකක් හොඳනම තිබ්බ හින්දානේ අපිව මාතෘකාවක් වුණේ සතියක් විතර මැයි දිනෙන් පස්සෙත් නේද? අනිත් හැම වේදිකාවම කතා කරේ ඒක ගැන. ඉතින් නෑ ගෝ එක තියෙනවා. කිසිම වෙනසක් නෑ අපේ. අර මං හිතන්නේ කම්පයා වෙන්නේ මැතිවරණ ක්‍රියාවලියක් තුළ විදියට මැතිවරණයක් දැන් කල් දාපු තත්ත්වයක් තුළ ඒ විදියට අපිට රැස්වීම් තියතිය යන එක එහෙම එකක් නෑනේ. අයිත් කැම්පේන් එකක් ඇතුළෙනේ එහෙම වැඩ කරන්නේ. නමුත් අපි දැනටත් නැවත වතාවක් අපි මේ පහුගිය අවුරුදු දෙක හමාර තුන තුළම අපේ ලොකුම අවධානයක් ගියේ අපේ බිම් මට්ටම සකස් කරන්න, ජනතාව සංවිධානය කරන්න. ඒ කටයුතු හැමතිස්සම මාධ්‍යයට පේන්නේ නැහැ. හරි, ඉතින් ඒ නිසා ඒව දිගටම වෙනවා. ඉදිරියට මාධ්‍යයට පේන වැඩ ටිකකුත් වෙයි. ඒ අතරම අපි දන්නවා දැන් ඉස්සරහට මේ ක්‍රියාත්මක වෙන්න යන විවිධ ආණ්ඩුව අරගෙන තියෙන විවිධ තීරණත් එක්ක ඒවට එන ප්‍රතිචාර එක්ක අපිට මැදිහත් වෙන්න වෙනවා. ඒවටත් අපි සූදානම් වෙමින් යන්නේ. ඉතින් ගෝ එක නම් කොහෙවත් කිසිසේත්ම අඩු වෙලා නැහැ. දැන් අර කිව්වා මේ ඉදිරියේදී කතා කරන මාතෘකා කිහිපයක්ම එයි කියලා. ඒ ගැන පොඩි ඉඟියක් ලංකාදීප රතු කට්ට තුලින් දෙන්න පුළුවන්ද? එකක් වෙන්නේ දැන් අපි බැලුවොත් මේ IMF එකත් එක්ක ආණ්ඩුව අරගෙන තියෙන එකඟතාවය තුළ ඔවුන් ප්‍රධාන වශයෙන් අපි දන්නවා බදු අය කිරීමත් එක්ක ඒකත් එක්ක දැනටමත් ඔබ දන්න පරිදි ගැටලු රාශියක් මතු වෙලා තියෙනවා. ඒක තියෙනවා. එතකොට රජයේ දේපල විකිණීමත් එක්ක ඉදිරියට ප්‍රශ්න රාශියක් මතු වෙනවා. ඒව ගැන අපිට මැදිහත් වෙන්න වෙනවා. අනිත් එක තමයි මේ සමාජ ආරක්ෂණය කියන එක. අලුත් සමාජ ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා ආණ්ඩුව. නමුත් ඒ ආරක්ෂණ ක්‍රමය, ඒ ආරක්ෂණ ක්‍රියාවලිය අපි හිතන්නේ මේ දැනට තියෙන ඒ සමාජ ආරක්ෂණ අවශ්‍යතාවය මත පදනම් වෙච්ච එකක් කියලා. සහ ඒකෙන් අත වශයෙන්ම සමාජ ආරක්ෂණය දැනට ලැබෙන පිරිසටත් ආවරණය නොවන තත්වයක් එන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක සමාජ ආරක්ෂණය කියන එක අපි දකින විදියට මේ මුදල් ප්‍රමාණයක් පවුලකට හෝ පුද්ගලයෙක්ට දෙන එක විතරක් නෙවෙයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය වගේ සියල්ලම සමාජ ආරක්ෂණයේ කොටසක්. ඉතින් එතකොට දැන් මේ ගන්න තීන්දුව తీරන එක ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙන කප්පාදු, අධ්‍යාපනයේ දැනටමත් වෙනස්කම් රාශියක් සිද්ධ වෙමින් යනවා. ඉතින් ඒවා වලටත් අපිට මැදිහත් වෙන්න වෙනවා. දැන් අර පසුගිය දවස්වල අපි කතා වුණා ගෝ එකත් එක්ක නැවතත් ඒ ප්‍රශ්නෙත් එක්කම එනවා. මේ අපිත් එක්ක රතු කට්ටේදීම එකතු වුණා බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කියපු එක දෙයක් තමයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ත්‍රිමාන කියපු දෙයක් තමයි මේ හැමතිස්සෙම මේ JVP සහ NPP එකේ අපිට මේ දකින්න තියෙන්නේ. දැන් අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. දැන් ඔබලාට අභියෝගයක් නේද? මොකද හැම පැත්තම අපි නිකන් දැක්කම නිකන් රතු පාට විතරයි පේන්නේ එහෙම කියලා. නමුත් ඔවුන් ගෙන අපු තර්කය තමයි නෑ, එහෙම නෙමෙයි. JVP එකේ සහ NPP එකේ වෙලා තියෙන එක්කෙනෙක් වැඩ 1000ක් කරනවා. මෙන්න මේක තමයි පේන්නේ. නැතු එතන 1000ක් නෑ කියන තර්කය මං හිතන්නේ සංජීව ඔබතුමියත් එක්ක ඒ සම්බන්ධයෙන් තර්කිකුත් ගොඩනගන්න කැමැත්තෙන් හිටියා. මේකට මොකද ඔබ දෙන උත්තරේ? ඇත්තට එක්කෙනෙක් 1000ක් කරනවද නැත්නම් ඇත්තටම 1000ක් පේන්නේ ඉන්නවද? ඒ කෙස් පැලෙන තර්ක වලින්ම තේරෙන ඒගොල්ල කොච්චර මහන්සි වෙනවද කියලා මේ අපි බලයක් නෙවෙයි කියලා පෙන්වන්න. හරි, අපි ඔය ටෙස්ට් කරන්න මැතිවරණයක් තියලා බලමු. එච්චර මේ මැතිවරණයක් නොතිය ඉන්නේ
ඒ බලය ටෙස් කරන්න ඔවුන්ට තියෙන බය නිසානේ. හරි? ඉතින් ඕක කතා කර කර ඉන්න දෙයක් නෑ. නැතිවරණයක් තියමු. බලමු. අනිවාර්යයෙන්ම ප්‍රතිඵල වලින් දැනේ. ප්‍රතිඵල වලින් දැනේ. ඔය කෙස් පලන පැලෙන තර්ක ගෙනල්ලා මේ සීතල කාමරයක් අස්සේ ඕක තර්ක කළා වැඩක් නෑ. අපි මිනිස්සුන්ට අවස්ථාවක් දෙමු. ඒක පෙන්වන්න, ඒක ඔප්පු කරලා පෙන්වන්න 1002ද කියලා. හරි? ඉතින් ඒක කරන්න බයේ දඟල දඟල මේ කාමරයක් අස්සේ ඉඳගෙන මේ තර්ක කරන එක තුලින් ඕක විසඳෙන්නේ නැහැ නේ ශාන්ති. ඉතින් ඡන්දයක් තියමු. තියලා බලමු. කවුද හරි සංජීව එදිරිමාන ද අපිද කියලා. දැන් ඇත්තටම පුංචි ඡන්ද ගැන නැහැ නේ කිසිම හොඩුවාවක්වත්. නැහැ. නැහැ අපි. ඔබ හිතන විදිහට එහෙම මැතිවරණ නොතිය ඉන්න බෑ. ඔබ දන්නවා අපි තුසාවිත් මේ වෙලාවේ තුසාවියේ නඩුවක් දාලා තියෙන්නේ ජූනි 9 ඒක ගන්න નિયમિતයි. දැන් මේ ලොකුවට මේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නනේ මේ කට්ටිය ආවේ නේද? රනිල් වික්‍රමසිංහ කොහොමද පෙනී හිටියේ? නිකන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මේ නිකන් ආරම්භ කරේ ආවගේ. හරි? එතකොට ව්‍යවස්ථාව එක පැත්තක මේ නීති ආධිපත්‍ය අනිත් පැත්ත තියාගෙන නේ ආවේ. ඉතින් දැන් දෙකම නැහනේ. ඉතින් ඒ නිසා එහෙමම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනතා ප්‍රසාදයක් නැති සහ ජනතා වරමක් නැති ආණ්ඩුවකට වැඩිකල් යන්න බෑ. ඉතින් අපි හිතනවා මැතිවරණ එනවා. මොන මැතිවරණයක් වෙයිද කියන එක අපිට හරියටම කියන්න බෑ. නමුත් මැතිවරණ නැතුව මේ රට පාලනය කරන්න බෑ. පුංචි ඡන්දයක් නැතුව මහා මැතිවරණයක් ආවොත් NPP ක සූදානම්. ඔව්. අපි ඕනම මැතිවරණයකට සූදානම්. කවුද ඔබලගේ නායකයා? අපේ නායකයා අනුර කුමාර දිසානායක. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් ආවොත් ජනාධිපති අපේක්ෂකයා ලෙස සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක නායකයා තමයි ජනාධිපතිවරණයේදීත් අපේක්ෂකයා වෙන්නේ. අනුර කුමාර දිසානායක මහතා සමග අපි රතු කට්ට කරපු සංවාදයේදී ඔහු මේ ප්‍රශ්නේ මගහැර ගියා. මායසු ප්‍රශ්නය. ඔන්න අද දවසේදී මේ ප්‍රශ්නෙට මට පිළිතුරක් ආවා. මම හිතන බහුතර කැමැත්ත ඔහු එදා කව ඒක බහුතර කැමැත්තෙන් සිදුවේවි කියලා. මම හිතන බහුතර කැමැත්ත එතන තමයි තියෙන්නේ. මැතිවරණයක් එනකොට ආචාර්යතුමියනි හිතෙන්නේ නැද්ද තවමත් NPP සහ JVP සමාජිකයන් බිම් මට්ටමේ අපි කොතෙක් කතා කරත් අපි ඡන්ද ප්‍රතිශතයක් නැත්තම් මේ ගණනය කිරීමේදී හැමදාම මෙතන ෆේල් වෙනවා. හැමදාම මේ කුඩා ප්‍රමාණයක් එන්නේ. අපි ඡන්දයකට පෙර දකිනවා. නිරන්තරයෙන් මා මේ තර්කයේ ගොඩනගනවා. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සිට දීර්ඝ කාලයක් පුරාවටම නමුත් අපි මැතිවරණයකදී අපි කවදාවත් දකින්නේ නැහැ ඒ ප්‍රතිඵලය තිබෙනවා ඡන්දයට පෙර තිබෙන ඒ වාතාවරණයත් එක්ක. මේකට දැන්වත් තිබෙනවාද බිම් මට්ටමේ සක්‍රීය දායකත්වයක් නැත්නම් මිනිසු දන්නා හඳුනන මුහුණුත් එක්ක යන්න මොන හරි වැඩපිළිවෙලක්? මේකට මම මෙහෙම කාරණා දෙකක් තියෙනවා. එක පැත්තකින් අපේ සැලැස්ම සහ අපේ සූදානම, අනිත් පැත්තෙන් රටේ ඇති වෙලා තියෙන වෙනස. අපේ සූදානම සහ සැලැස්ම ගත්තොත් ඔබ කියන ඒ විවේචනය අපි මේ අවුරුදු 2-3 කාලෙක ඉඳන්ම ඔබ විතරක් නෙවෙයි ඔක ගොඩක් අය ගැන අපිටත් අපි පිළිබඳ ස්වයං විවේචනය තිබ්බ නිසා අපි සෑහෙන්න මහන්සි වුණා ඒක වෙනස් කරන්න. ඒ වෙනස්කම්මේ ප්‍රතිඵලයක්ම තමයි අද ඔබ වුණත් අපිත් එක්ක කතා කරන්නේ ආණ්ඩු බලයක් ගන්න පුළුවන් පක්ෂයක් ගැන තමයි ඔගොල්ලෝ දැන් NPP එක දිහා බලන්නේ තව දුරටත්. හරි? ඉතින් ඒක අපි ඇතුලෙන් කරපු වෙනස. ඒ කියන්නේ බිම් මට්ටමේ පක්ෂ සමාජිකයන් එක්ක ඒ ජනතාව සංවිධානය කිරීම සහ ගොඩනැගීම වෙනුවෙන් අපි කරපු ඒ උත්සාහයේ ප්‍රතිඵල අපිට පේන්න තියෙනවා. ඒක නැවත වතාවක් අපිට ඔප්පු කරන්න පුළුවන් මැතිවරණේ. ඒක. අනිත් පැත්ත මේක අපි අමතක කරන්න හොඳ නැහැ. අද මේ තියෙන දේශපාලන තත්ත්වය සුවිශේෂී. ඒක 1994 තිබ්බ තත්ත්වයවත් 2015 තිබ්බ එකවත් 19 හෝ 20 හෝ තිබ්බ තත්ත්වයක් නෙවෙයි. මේ පහුගිය අවුරුදු දෙකහමාර තුල රට තුල ඇතිවෙච්ච වෙනස්කම ජනතාව තුල ඇතිවෙච්ච මේ දේශපාලන වෙනස අපිට මගහැරලා යන්න බෑ. මා හිතන්නේ NPP කියන්නේ ඒ වෙනස හොඳට තේරුම් අරගෙන වැඩ කරන පක්ෂයක්.
මම අනිත් දේශපාලන පක්ෂවල දකින ලොකුම දුර්වලතාවය තමයි ඒ වෙනස ඔවුන් හරියට තාම තේරුම් අරගෙන නැහැ. ඒ නිසාම තමයි ඔවුන් ප්‍රතික්ෂේප වෙන්නේ මේ වෙලාවේ. ඒ නිසාම තමයි අපිව මිනිස්සු අපි දිහාවට හැරෙන්නේ. මොකෝ ජනතාව තුළ ඇති වෙලා තියෙන ඒ වෙනස නියෝජනය වෙන්නේ අපෙන් කියන එක දැන් තේරුම් අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ පාරේ වෙනස වෙනවා. හරි, මේක හරිම තීරණාත්මක මොහොතක්. වෙන කොයි අවස්ථාවකටත් වඩා මේ වෙලාවේ ජනතාව ඉන්නේ අර සම්ප්‍රදායික සහ අවුරුදු 75ක සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියන පදනමේ ඉඳගෙන තමයි ඔවුන් දේශපාලනය දිහා බලන්නේ, දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ වෙනස නියෝජනය වෙන දේශපාලන රැල්ල ඒ දේශපාලන පක්ෂයත් එක්ක තමයි ඒගොල්ලෝ, ඒකට තමයි ඒගොල්ලෝ ආකර්ෂණය වෙන්නේ. ඒක නිසාම තමයි මේ පාර ඔබ පෙර දැකපු නැති ප්‍රතිඵලයක් මේ පාර දකින්න පුළුවන් වෙන්නේ. ඔබලාගේ සමාජිකයන් නිවැරදි කියන තැන ඔබ ඉන්නවාද? අපේ සමාජිකයන් නෙවෙයි. අපි හිතන්නේ මෙහෙමයි, නිවැරදි කියන එක වැරදි නිවැරදි කියන එක නෙවෙයි. අපි හිතන්නේ ජනතාව දේවල් තේරුම් අරගෙන වෙනස් වෙනවා. ඒ ජනතාවට වෙනස් වීමට තියෙන හැකියාව එක්ක තමයි අපි වැඩ කරන්නේ. එතකොට දේශපාලන ව්‍යාපාරයක් හැටියට බලයට එන්න උත්සාහ කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ වගකීම තමයි අපේ ඒ ඒ ඉල්ලන වෙනස ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට ඒගොල්ලන්ට උත්තරයක් ඕනේ. එතකොට අපිට පක්ෂයක් හැටියට කියන්න පුළුවන් මෙන්න අපේ උත්තරේ. මේ වෙලාවේ ඒ ඒ මේ අත්දැකීම තුළ අපි කියන දෙයට ඇහුම්කන් දෙනවා වැඩි. මොකෝ ඒක ඒ අත්දැකීමත් එක්ක ඒක සෙට් වෙනවා. හරි, ඒ දූෂණය, වංචාව, තවදුරටත් මේක මේ සාමාන්‍ය විදියට මැදිහත් වෙලා මේ තියෙන අර්බුදය විසඳන්න බෑ කියන එක මිනිස්සු තේරුම් අරගෙන තියෙන. ඒකනේ මේ සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ නේ. දේශපාලන සංස්කෘතියේ, දේශපාලන ආර්ථික දේහයේ වෙනසක් මිනිස්සු ඉල්ලනවා. හරි, ඒ නිසාම තමයි අර සම්ප්‍රදායික අර අවුරුදු 75ක් තිස්සේ කරපු වැඩපිළිවෙල මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට අපෙන් නියෝජනය වෙන්නේ ඒකට වෙනස් එකක්. හරි, ඉතින් ඒකත් එක්ක ඒක හින්දා තමයි අපි කියන්නේ මේ අපේ පාක්ෂිකයන් නිවැරදිද නැද්ද කියන එක නෙවෙයි. හරි, නමුත් මේ ජනතාව ඉල්ලන බලාපොරොත්තු වෙන වෙනස, ඔවුන්ගේ ප්‍රශ්නවලට ඔවුන් ඉල්ලන ඒ විසඳුම් අපි තුල තියෙනවා කියන එක ඔවුන්ට එත්තු ගැනීමෙන් යන්නේ. දැන් ඔය විසඳුම් තුල කාලයක් පුරාටම අපි බලාපොරොත්තු වුණා බැඳුම් කර, ඊට පස්සේ පාස්කුව, දැන් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව, මේ දේවල් වලට බලාගේ විසඳුම් මොනවාද? අපේ විසඳුම කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්න වෙනවනේ. ඒවට වගකිව යුතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඔබ ගමු දැන් එක්ස්ප්‍රෙස් පර්ල් පිළිබඳ මං කියන්නේ මොන විහිළුවක් වෙලාද ඒක. පාර්ලිමේන්තුව තුල එක එක චෝදනා කරනවා මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු, ඇමතිවරු. හරි, ආණ්ඩු බලයක් තියාගෙන ඔක්කොම තියාගෙන ඇමති කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ කියන මෙන්න මෙහෙම වංචාවක් වෙලා තියෙනවා කියලා. දැන් එහෙනම් විපක්ෂය හැටියට අපිද ගිහිල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ? හරි, මොකද්ද මේ විහිළුව? හරි, ඉතින් මේවා සියල්ලකින්ම පැහැදිලි වෙන මේ පාස්කු ප්‍රහාරය ගත්තත් කමිෂන් වාර්තාව දැන් තියෙනවනේ. ඇයි ඇක්ෂන් එකක් ගන්න නැත්තේ? හරි, ඉතින් මේවා ඉතාමත්ම පැහැදිලිව ඒ ගන්න ගන්න ඕන නැති හින්දානේ මේවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. හරි, ඉතින් ඒ නිසා ඒක එතකොට ඒගොල්ලන්ට ඒක ගන්න බැහැනේ අශාන්ති. ඒගොල්ලෝ ගන්නවා කියන්නේ ඒගොල්ලෝ තමන්මව ගිහිලා හිරේ දා ගන්න වෙනවනේ. ඒක ඒගොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑනේ අපිට. රයිට්, ඉතින් ඒ නිසා ඒවට ඒකට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න බය නැති වෙන්න පුළුවන් වෙන්නේ හංගන්න දෙයක් නැති දේශපාලන ව්‍යාපාරයකට. ඒක මං හිතන්නේ ඒක අපි. හරි, ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම
අපිට ඒවා ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා. බලය ලැබුණු විට මේ සියලු දේවල් වලට දඬුවම් දෙන්න සූදානම් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒක කරේ නැත්නම් මිනිස්සු අපිට සාප කරයි. මිනිස්සු අපිට මේ ආණ්ඩු වලට, මේ පක්ෂ වලට දුන්න සමාව අපිට දෙන්නේ. ඒක අපි හොඳටම දන්නවා. පුද්ගලික ප්‍රශ්නයක් අහනවා දේශපාලන කතිකාවක තුල. ඔබ NPP එක තෝරා ගැනීම ගැන අද දවස වෙන විට ආපසු හැරිලා බලනකොට සතුටටපත් වෙනවද, වෙන පක්ෂයකට යන්න තිබුණා නම් කියලා හිතනවද? මෙහෙමයි ආශාන්ති, මම දේශපාලනය කරන්නවත් හිතපු නැති එක්කෙනෙක්නේ. දේශපාලනය කරන්න කියන්නේ මම පාර්ලිමේන්තුවට එන්න කිසිම බලාපොරොත්තුවක් තිබ්බ නැති එක්කෙනෙක්. ඉතින් දැන් අවුරුදු 2.5ක් නේද, 23ක් වෙයි මේ අවුරුද්දේ තව මාස කීපයකින්. එතකොට මම ඒ වෙලාවේ මම මේ තීරණය ගත්තේ ඉතාමත්ම අකමැත්තෙන්, සහ මේ මොකද්ද මම මේ කරන්නේ. නමුත් ඒ වෙලාවේ මටත් මේ දේශපාලන ව්‍යාපාරයට මට තිබ්බ ගෞරවය නිසා මම ගත්ත තීරණයක්. හරි, අද මං ඇත්තටම ඒ ගත්ත තීරණය ගැන සතුටුයි. මොකෝ මට හිතෙනවා මොකක් හරි මට කරන්න පුළුවන් වුණා කියලා. ඔබ හිතනවාද ඔබේ කැපැසිටි එක තුළ තව දේවල් කිරීමේ හැකියාව තිබෙනවා? අපි දන්නවානේ හිර වෙලා කියලා හිතෙන්නේ නැද්ද කොහෙන් හරි? හිර වෙලා තියෙන ඉතින් හිරවීමක් මට හැමතිස්සෙම දැනෙනවා. මේ බලය නැති එක අපිට අවශ්‍ය දේ ක්‍රියාත්මක කරන්න. මොකෝ මම සහ අපේ ව්‍යාපාරේ අපි විශ්වාස කරන දෙයක් මේ රට හදන්න පුළුවන් කියලා. එතකොට නිකන් ඇතුලේ එනවා පුදුම, මොකක්ද ඒකට කියන්නේ, නිකන් තරහක් කියලා කියන්නත් පුළුවන්. මේ හදන්න පුළුවන් රටක් හදන්න අපිට අවස්ථාවක් දෙන්නේ නැති එක ගැන ලොකු නිකන් තියෙනවා තරහක්. ආණ්ඩුවට එකතු වෙන්නේ එහෙම අනේ නෑ. ආරාධනාවක් ආවෙත් නැද්ද? කළා වැඩක් නැහැ කියලා හොඳටම දන්නවනේ. නේ, මොකෝ අපි දේශපාලනය කරන්නේ බලය ලබාගෙන මොකක් හරි පුද්ගලික වැඩක් කරගන්න නෙවෙයි. හරි, එහෙනම් මට මේ මේකෙන් මට ඊට වඩා කරන්න වෙන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් නිකන් මේ බලේ ගන්න මට කිසිම කැමැත්තක් ආසාවක් නැහැ. මම ආසයි නිකන් එහෙම මේ යෝජනාවක් ආවොත් ඒ යෝජනාව කොහොමද කරන්නේ කියලා මේ නිකන් අත්දැකීම ලබා ගන්න. එහෙනම් ආණ්ඩුවට පුළුවන් යෝජනාවක් ඉදිරිපත් කරන්න. එතකොට මොකෝ එහෙම යෝජනාවක්, ඒ කියන්නේ මොකක්ද, කොහොමද ඒක එහෙම ඒගොල්ලෝ කරන්නේ, මොකක්ද ඒගොල්ලෝ මට කියන්නේ, ඒක එකතු වෙන්න කොහොමද ඒගොල්ලෝ හිතන්නේ මාව ආකර්ෂ, මාව එකට එකඟ කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ හිතන විදිය දැනගන්න මම කැමතියි. හරි, ඒක වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හිතන විදිය දැනගන්න මට ඒ අත්දැකීම විඳින්න කැමතියි. නමුත් එහෙම ආරාධනාවක් ආවොත් එන්නේ නැහැ. ඒක මම 100%ක් ෂුව. ඇවිල්ලා කිසිම වැඩක් නැති බව ඒගොල්ලෝ දන්නවා. අවසන් වශයෙන් අද දවසේදී කාල වේලාව අවසන් වෙනවා රතු කට්ට තුළ. අවසන් වශයෙන් පාක්ෂිකයන්ට මොකද කියන්න තියෙන මේ වෙලේ? මේ වෙනස කරමු. ඔබ අපි මත තබන ඒ බලාපොරොත්තුව, ඒ විශ්වාසය පොඩ්ඩක්වත් අඩු කරගන්න එපා. අපි මේක එකතු වෙලා මේ රට ගොඩ දාමු. බෙහෙම ස්තුතියි මන්ත්‍රීතුමනි අද දවසේදී මේ විදිහට එකතු වුණාට. බෙහෙම කාර්යබහුල මොහොතක ඔබතුමිය අද දවසේදී මේ වේලාව ලබා දුන්නේ අපිට. එසේනම් බෙහෙම ස්තුතියි. නැවතත් ස්තුතියි ආශාන්ති. මං සුවේ.